செயலாளர் ஆகியோரை அழைக்கிறோம். WMW வீரகோன் அவர்களை அன்புடன் அழைக்கின்றோம். බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම ප්‍රදේශයට ඉතාමත් වැදගත් සංස්ථානයක්. இந்த ஆராய்ச்சி நிலையம் ஆரம்பிக்கப்படுவதன் இந்த பிரதேசத்தில் உள்ள விவசாயிகளுக்கு தங்களுக்கு தேவையான அறிவு கிராமிய பொருளாதார விவகாரங்கள் நீர்ப்பாசன ரத்துலோனு வகாவ தீவுனு கரண்ட ஏ வகை மே கோவின்ட හොඳ முதலක් අතර දෙන්න අපි දැන් ඒ වැඩ දාලා තියෙනවා. සාමාන්‍ය වෙළඳ පොලේ දැන් රුපියල් 80යි රතුලෝණු මිල. පිට රටින් ඒ බද්දක් ගෙවලා ගෙනාවොත් 125ට 130ට මිලක් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අර්ථාපලල වගාව වැඩි දියුණු කරන්න. දැන් අපි මේ තාමත් මෙට්‍රික් ටන් 16 10ට අපි අලා ආනයනය කරන්න සිද්ධ වෙනවා. අපි උත්සාහ කරනවා මේ යාපනයේ ගොවීන්ට අලුත් වර්ගයේ බීජ දීලා මේ පරීක්ෂණ ආයතනය ගත්තේ අපේ මහයිලුප්පල්ලම පරීක්ෂණාගාරයක අපිට ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඉතින් මේ කරුණු කාරණා ගණනාවක් තියෙනවා කතා කරන්න. මම දීර්ඝ වෙලාවක් කතා කරන්න මේ අය උදේ 10 හමාරේ ඉඳලා ශිරුඩිය පණිපඩරවගේ කරගලිනාලි කයිරිටපඩගෙන ඉන්නේ නේද? ඊළඟට ගරු අග්‍රා අමාත්‍යතුමාගේ අමාත්‍යතුමාගේ ආරාධනාවෙන් මේ අවස්ථාවේදී මහ අnde කොඩිතිරේ ශ්‍රී රාජලිංගම් අවර්ගලකාණ ඉලපීඩයේ 54% இழப்பீடு அதனை தொடர்ந்து நம்பர் 5 இலக்கம் 5 திருமதி ஏ கலாவதி 50,000 ரூபாய் நம்பர் 6 இலக்கம் 6 மிஸ்டர் ஆர் சோமசேகரம் அவர்களுக்காக 40,000 ரூபாய் பெறுமதி அவருக்கு கிடைக்கின்றன. அதுட்டு வேணுமா அவருது 60කින් පස්සේ මේ දිස්ත්‍රික්කයට යාපනයේ දිස්ත්‍රික්කයේ පරීක්ෂණ මධ්‍යස්ථානයක් විවෘත කරන්න ලැබීම ගැන මේ අපි ඉදිරිපිට තියෙන ගොඩනැගිල්ල අවුරුදු 60කට 1960 වර්ෂයේ තමයි මේ ගොඩනැගිල්ල ඉදි කරලා තියෙන්නේ. එතකොට මේ දිස්ත්‍රික්කෙම තිබිච්ච පරීක්ෂණ කටයුතු සියල්ල සිදු වෙලා තියෙන මේ ඉදිරිපිට ඉදිරිපිස පස තියෙන ගොඩනැගිල්ල. අද යාපනයේ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් මෙහි කෘෂිකාර්මික පරීක්ෂණ කරන්න අපි ලක්ෂ 300ක් වියදම් කරලා අලුත්ම විදිහට ගොඩනැගිල්ලක් අද යාපනයේ දිස්ත්‍රික්කයට ලබා දීලා තියෙනවා. ඒ ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාටත් අපේ රජයටත්. මම හිතන්නේ යාපනයේ දිස්ත්‍රික්කයේ ගොවි මහතුරුන් ඉතාමත්ම දක්ෂ, ඒ වගේම ඉතාමත්ම මහන්සි වෙලා තමන්ගේ ව්‍යාපාරය කරගන්න අය. ඒ කාටවත් හිරිහැරයක් නැහැ. ඒගොල්ලෝ සොය ශක්තියෙන් නැගී හිටින්න ලෑස්ති. අවුරුදු 30ක යුද්ධයකින් පස්සේ ඒ අය තමන්ගේ කර්මාන්තයට අවශ්‍ය සහන උපදෙස් ලබා දුන්නොත් මං හිතන්නේ මේගොල්ලෝ ශක්තිමත්ම ඉදිරියට යන්න ලෑස්ති. ඒ වගේම තමයි මේ අයට ප්‍රශ්නයක් තිබුණා. මේගොල්ලෝ කලින් දිගටම කිව්වා ඒගොල්ලන්ගේ අලවගාව හැදෙන කාලෙට ඒගොල්ලන්ගේ රටින් අලගෙනල්ලා තමන්ගේ අල අස්වන්නට බාධා ඇති වෙනවා. විකුණ ගැනීමේදී අපහසුතා ඇති වෙනවා. යාපනය අල ගලවන කාලෙට පිටරටින් අල රටට එනවා. ඒ නිසා ගරු අග්‍රමාත්‍යතුමනි මම පෙබරවාරි මාසේ අල වෙනුවෙන් බද්ද වැඩි කෙරුවා. රුපියල් 20ට තිබිච්ච බද්ද දැන් රුපියල් 50ට දාලා තියෙනවා. එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ. අපි හැමදාම කෙරුවේ අල වගාව කරන කාලෙට අල අස්වෙන්න එනකොට තමයි බද්ද දාන්නේ. එතකොට අවශ්‍ය තරම් වෙළෙන්දෝ තමන්ගේ අල ටික ගෙනල්ලා ගබඩා කරලා තියෙනවා. එතනින් වෙන්නේ අපේ අල ගලවන කාලෙට ඒ ගබඩා කරපු අල ටික ඒගොල්ලෝ වෙළඳ පොළට දාන. ඒ නිසා අපේ අල වලට මාකට් එක අඩු වෙනවා. මං මේ පිටරටින් ගේන අල මාස 3ක් කල් තියාගත්ත හැටි. මාස 3ක් කල් තියාගන්න ඒ නිසා මේ මාසේ අල ගැලවෙනවා නම් මාස 3කට කලින් ඒගොල්ලෝ අල ගෙනල්ලා ගබඩා කරනවා. මම මේ කාරණේ ගැන ගොවියෙක් හැටියටත් ඒ වගේම මේ ශාස්ත්‍රය ගැන අද පොඩි හෝ අවබෝධයක් තියෙන නිසා මං කල්පනා කෙරුවා මාස 3කට කලින් බද්ද දාන්න. දැන් පෙබරවාරි මාසේ අල රුපියල් 20 බද්ද රුපියල් 50 කරා. දැන් අපේ ගොවීන්ට කිසි බයක් නැතුව රුපියල් 80ට තමන්ගේ අල ගුණ ගන්න පුළුවන්. ඒක නිසා මේ බද්දේ කිසිම අඩු කිරීමක් කරන්න ලෑස්ති නැහැ. ඊළඟට ගරු අගමැතිතුමනි මේගොල්ලන්ගේ ඊළඟ වගාව තමයි විශේෂයෙන්ම වගාව සහ ආහාරයට ගන්න උඳු වගාව. උඳු
බීජ වෙනුවෙන් රුපියල් 125 බද්දක් තිබ්බා. උඳු 125 බද්ද තියෙනකොට අපේ උඳු වලට 70යි 80යි. මං මේ මම ඔබතුමා මට කුෂිකර්ම මාත්‍යාංශයේ බාර දුන්නු විගසම් මං කරේ උඳු වල බද්ද රුපියල් 200ට වැඩි කෙරුවා. දැන් අපේ ගොවීන්ට බය නැතුව උඳු කිලෝ එකක් රුපියල් 150ට අඩු වැඩියෙන් විකුණන්න පුළුවන්. ඒක නිසා අපි මේ ස්ථාවර බද්දක් හැටියට මේ බද්ද තිබ්බා. ලුණු ගලවන කාලේ ලුණු වලටත් මේකමයි කරේ. හැමදාම අපි අගෝස්තු මාසයේ ලුණු ගලවනවා. ලුණු ගලවන කාලයට බද්ද දානවා. හැබැයි ඊට කලින් වෙලෙන්දෝ මාස 3කට කලින් ලුණු කේනවා. ඒගොල්ලන්ගේ ගබඩාවල තියෙනවා. ඒක නිසා මම මේ මාසේ දැම්ම ලුණු බද්ද රුපියල් 20කින් වැඩි කෙරුවා. දැන් රුපියල් 40කින් ලුණු බද්ද වැඩි කරලා තියෙනවා. අපිට රුපියල් 80ට උඩින් ලුණු විකුණන්න පුළුවන් දේශීය වෙළඳ පොලි. දැන් ගොවියව ආරක්ෂා කරන්න. අපි ඒ වගේම තමයි දැන් රටකජු පිටරටින් ආනයනය කරා. අපි කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තමයි වැඩිම රටකජු භෝග වගාවක් කරලා තියෙන්නේ. දැන් රටකජු පිටරටින් ගේන එක සම්පූර්ණම නැවැත්තුවා. අපිට ආනයනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් රටකජු අවශ්‍යතාවය අපිට මෙහෙම සපුරා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අනිකුත් භෝග වර්ග වෙනුවෙන් තව භෝග වර්ග 7ක් වෙනුවෙන් අපේ අවධානය යොමු වෙලා තියෙනවා. දැන් මේ අය අපි බද්ද දැම්මට පස්සේ උඳු පියලි කරලා ගේන්න පටන් ගත්තා. ඒක නිසා මම ගිය සැරේ ජීවන වියදම් කමිටුවට යෝජනා කෙරුවා මේ උඳු වලට රුපියල් 200 බද්ද තියලා තියෙනවා නම් පියලි කරලා ගෙනවොත් 400ක් කරන්න. මොකද එහෙම නොකරුවොත් මේ වෙලෙන්ද අපි ගේන ආනයන වෙලෙන්දෝ මේකෙන් අවස්ථාවක් ගන්නවා. ඒ නිසා අපි උඳු වලට ඒ වගේම කවුප් වලට මුං වලට අපි මේ බද්දේ එක බද්දක් දාලා එක පාලන මිලක් යටතේ අපි ඒ ටික දේශීය වශයෙන් නිෂ්පාදනය කරගන්න අපි උත්සාහ කරනවා.